අද ඔබට වන්ටියා මිසේ අරන් ආවේ පිළිකා රෝගයට ගොදුරු ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවන් සහ කලාකාරිනියන් පිළිබඳවයි. ඉතින් ඇතැම් අය පිළිකාව සමග සටන් කොට ජීවිතය ජයගත් අතර ඇතැම් අය පිළිකාව නිසාම සදහටම අපාතරින් සමුගත්තා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හැබැයි වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා තාමත් බන්ටියා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. අංක 1 මාලනී ෆොන්සේකා. මෑ පිළිකා රෝගයට ගොදුරුණු කාන්තාවක්. නමුත් නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර ලබාගෙන මෑ නිරෝගී සුවය ලැබුවා. අංක 2 ස්වර්ණා මල්ලවආරච්චි. මෙයත් පිළිකා රෝගයට ගොදුරුණත් නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර ලබාගෙන නිරෝගී සුවය ලැබූ කාන්තාවක්. අංක 3 සුසන්තා චන්ද්‍රමාලි. මෙයත් පිළිකා රෝගයට ගොදුරුණු කාන්තාවක්. ඉක්මන් ප්‍රතිකාර ලබාගෙන මෙයත් පිළිකා රෝගයෙන් ගැලවි නිරෝගී සුවය ලබන්නට තරම් වාසනාවන්ත වුණු කාන්තාවක්. අංක 4 චතුමන සිංහ. මෙය පිළිකා රෝගයට ගොදුරු වුණත් මරණයට නොබියව මුහුණ දුන් කාන්තාවක්. මෙයගේ අවසන් කාලයේදී මෙය සමාජයේ පිළිකා රෝගයට ගොදුරු අයව දිරිමත් කිරීමට තරම් උත්සාහවන්ත වුණු කාන්තාවක්. අංක 5 විශාකා සිරිවර්ධන. මෙයත් මියගේ පිළිකා රෝගය වැළඳීම හේතුවෙන්. අංක 6 ජයලත් මනෝරත්න. අවාසනාවන්ත විදියට පිළිකා රෝගයට ගොදුරු වීම නිසා මොහු තපගෙන් වෙන් වුණා. අංක 7 රෙබෙකා නිර්මලි. අවාසනාවන්ත විදියට මෙය පිළිකා රෝගයට ගොදුරු වෙලා අප අතරින් සදාටම සමුගත්තා. ගාමිණී සුසිරිවර්ධන. පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් මොහු අප අතරින් සමුගත්තා. අංක 10 මියුරි සමරසිංහ. පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් මෙය තපාතරින් සමගත්තා. අංක 11 සුරේනි සෙනරත්. මෙයත් පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් අපාතරින් සදාටම සමගත්තා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා බන්ටියාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. අපි ප්‍රාර්ථනා කරමු මෙවන් අකල් මරණ කිසිදාම කිසිවෙකුට සිදු වෙන්න එපා කියලා. ඒ වගේම පිළිකා රෝගයට ගොදුරු සියලුම දෙනා ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. නැවත ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. එතකම් පරිස්සමෙන් ඉන්න.